ගෙවුණ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වඩාත් උණුසුම් පුවත් සමග ඔබ වෙත ඉදිරිපත් කරන බොස්ටන් ලංකා පසු විපරම මම වයෝනි දෙමෙ මම චිත්‍රා දෙමෙ කොවිඩ් දෙවන රැල්ලේ මරණ 50 ඉක්මවයි ආසාදිතයන් 16000ක් පණි කොළඹ ආසාදිතයන් 30000ක් විසර්ජන පනත සම්මතයි අයවැය 1000ක් වැනිදා කොළඹ වරායේ මෙහෙයුම් වල ප්‍රමාදයක් නෞකා රසක් අසල මුහුදේ සමගි ජනල් බලවේගයේ ප්‍රබලයන් 5 දෙනෙකුට අධිකරණයට අපහස් කළ බවට චෝදනා කොවිඩ් දෙවන රැල්ල දැන් ශ්‍රී ලංකාව තුල වේගෙන් පැතිර යන බවක් පෙනෙන්නට තිබෙනවා කෙටි කාලයක් තුල මරණ හා අසාධිතයන් වැඩි ගණනක් වාර්තා වුණා පළමු වන රැල්ල ඉතා හොඳින් පාලනය කළ රාජ්‍ය දෙවන රැල්ල ඉදිරියේ තරමක් අසරණ වෙලා තියෙන බවක් දකින්නට ලැබෙනවා ඔව් ඇත්තන වයනි මේ මං හිතන්නේ පළවෙනි රැල්ල රජය ඉතාම හොඳින් පරිපාලනය කළා නමුත් දෙවන රැල්ල පිළිබඳව යම් ආකාර අසරණීමක් තියෙන බව සත්‍යයක් මොකද මම හිතනවා දෙවන රැල්ල හිතුවට වඩා වැඩියෙන් පැතිරගෙන යනවා මේ අවස්ථාවේදී ඒ වගේම මේ මම හිතනවා සමහර වෙලාවට අපි දන්නවා ඇමරිකාවේ වුණත් ඇමරිකාත් එක්ක සංසන්දනය කරන ලංකාවටත් ඉතාම හොඳයි මොකද ඇමරිකාවේ සමහර වෙලාවට දවසට 1000ක් පමණ මිය යනවා නමුත් ලංකාවේ ඊට වඩා අඩු ප්‍රමාණයක් තියෙනවා නමුත් කෙසේ වුණත් කලින් වතාවට වඩා මේ මෙවන තත්ත්වය ටිකක් හොඳ නැති බව පේනවා ඉතින් මම හිතනවා රජයේ පමණක් නෙමෙයි ජනතාව අතර මතයක් තියෙනවා මේ මිත්‍යාවට ඉඩ නොදී විද්‍යාවට ඉඩ දෙන්නේ කියලා. ඉතින් එවැනි තත්ත්වයක් තුළ මම හිතනවා රජය ඉතා හොඳින් මේ කාර්ය පරිපාලනය කරන්න ඉදිරියේදී පියවර ගනී කියලා. පසුගිය සෙනසුරාදා 10 වන විට මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 53ක් දක්වා ඉහළ ගොස් තිබුණා. ආසාදිතයන් සංඛ්‍යාව 16000 ඉක්මවා ගොස් තිබූ අතර ඉන් 11000 ඉක්මවූ පිරිසක් සුවය ලබා තිබුණා. පවතින තත්ත්වය සැලකිල්ලටගෙන වැඩිම ආසාදිතයන් පිරිසක් බස්නාහිර පළාතින් වාර්තා වන බැවින් ඉරිදා මැදියම් රැයේදී බස්නාහිර පළාතින් පිටවීම වලක්වාලමින් සංචරණ සීමා පැනවීමට බලධාරීන් කටයුතු කළා. එසේ වෙතත් මේවද විට ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වූ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව හා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපළ ආශ්‍රිත පොකුරු වලට අමතරව පොලිසිය හා බන්ධනාගාර ආශ්‍රිතවද කුඩා පොකුරු නිර්මාණය වෙමින් පවතිනවා. බෝගම්බර පැරණි බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි වහලේ මත නැගී පසුගියදා විරෝධතාවකද නිරත වුණා. ඒ එහි රැඳවියන් සියලු දෙනා PCR පරීක්ෂණයකට ලක් කරන ලෙස ඉල්ලමි. මේට අමතරව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන් 5 දෙනෙකු ඇතුළු 70කට ආසන්න පිරිසක් මේ වන විට කොවිඩ් ආසාදිතයන් බවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. කොටුව මැනින් වෙළඳපළද පසුගියදා හදිසියේ වසා දැමීමේ හේතුවෙන් ගොවීන් හා ව්‍යාපාරිකයන්ට අපහසුතාවයකට පත් වුණා. පවතින තත්ත්වයේ හමුවේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ රැසක මිල ගණන් ඉහළ ගොස් ඇති අතර ඇතැම් භාණ්ඩවල හිඟයක්ද වෙළඳපළ තුල දක්නට ලැබෙනවා. හාල් සීනි සැමන් පොල් හා පරිප්පු යැනි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ රැසක මිල පාලනය කිරීම සඳහා උපරිම මිලක් නියම කරමින් රජයේ ගැසට් නිවේදන නිකුත් කළද වෙළඳපළ තුල ඒවා එම මිල ගණන් යටතේ පාරිභෝගිකයන්ට ලබා ගැනීම දුෂ්කර වී තිබෙනවා. පවතින තත්ත්වයට යටතේ හුදකලා කළ ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා දීම නිවැරදිව සිදු කරන්නේ දැයි ස්වාබද ලෙස ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් දුන්නා. උරුදු ගානකට යන නිසා විශේෂයෙන්ම ග්‍රාමීය ලෙවල් එකේ ප්‍රයිමරි කෙයා ඒ කියන්නේ ඩිස්පෙන්සරි ලෙවල් එකේ මේ ඩොක්ටර්ස්ලා දාලා ඒ අඩුපාඩු එක හොයන්න ඕන හැම දිස්ත්‍රික්කෙම. ඒක වැදගත් ලම්බු මියුනිසිපලිටි ඒරියා එකේ තියෙන වගේ අනිත් ප්‍රතිවලට NCDs වලට හොඳම ප්‍රතිකාරය ඒකනේ. පහළ මට්ටමේ ඉඳලම ඩිස්පෙන්සරි එකක් කිට්ටුව නැත්තම් ඔය ලොකු හොස්පිටල් එකට යන්නේ අන්තිමම වුණා. මේ අතර කොළඹ ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් 30000ක් පමණ සිටිය හැකි බවට අනුමාන කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. ඔබ දන්නවා ඊයේ දවසේ වෙන විට කොළඹ නගර සභා සීමාව තුළ 5 දෙනෙක් අහඹු පරීක්ෂණයකින් කොවිඩ් ආසාදිතයින් බව හම්බුණා. ඒ 5 දෙනා අහඹු පරීක්ෂණ වලින් කොවිඩ් ආසාදිතෙන් වීමම කොළඹ නගර සීමා බල ප්‍රදේශය තුළ යම්කිසි රෝග ආසාදනය පාලනයකින් තොරව පොකුරු මතුවීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. අහඹු පරීක්ෂණයකින් 5 කොවිඩ් ආසාදිතෙන් කියන්නේ වැඩි ප්‍රමාණයක් කොළඹ ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතින් ඉන්න පුළුවන් ඒ ගණනය කරලා තියෙනවා.
සෛද්ධාන්තික වගණනය කරලා තියෙන විදිහට 30000 ඉක්ම වූ ප්‍රමාණය. මුළු ලංකාවෙම 15000ක් කියලා අපි හිතාගෙන හිටියට ඊට වැඩිය වැඩි ප්‍රමාණයක් හරියට පරීක්ෂණ කරලා හොයන්න පටන් ගත්තොත් අපිට හම්බ වෙන්න පුළුවන්. යන් වැඩිවීමත් සමග ඔවුන් හඳුනා ගන්න රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සිදු කරන්න රජය සූදානම් වෙනවා. ඒත් ඒක ගැන දැන් වෙනත් කතාබහක් ඇති වෙලා නේද? ඔව් අනේ මම හිතන්නේ ඒක දැන් ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා. මොකද හේතුව මේ රැපිඩ් ඇන්ටිජන් ආනයනය කරන්න බාර දීලා තියෙන ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමට. ඉතින් මේ ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමේ සභාපතිවරයා තමයි දිලිත් ජයවීර. ඉතින් අපි කවුරුත් දන්නවා දිලිත් ජයවීර කියන්නේ තෙරණ නාලිකාවේ අයිතිකාරයා. ඉතින් මේ හදිසියේ මේ මෙතුමාට මේක දිනයක් ඇතුළත ටෙන්ඩර් කැඳවලා අහුවෙන තමයි ටෙන්ඩරය ඔහුට ලබා දීලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව යම් මතයක් ඇති වෙලා තියෙනවා. ඒ දේශපාලන වශයෙන් යම් ආකාර ඔහුට විශේෂයක් සැලකිලා දැක්වුවා කියලා. නමුත් කෙසේ වෙතත් ඇන්ටිජන් ඉතාම අවශ්‍යයි ලංකාවට. ඉතින් කවුරු කෙනාවත් මේක ජනතාව අතරට පත් වුණොත් මම හිතන්නේ හොඳ දෙයක් කියලා. වෛද්‍ය සංගම් සහ සෞඛ්‍ය වෘත්තීය සමිති මේ පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. ලෝකය පුරා සායනික පරීක්ෂණ කළා. ඒ සායනික පරීක්ෂණ වලින් තහවුරු කළා කියලා තියෙනවා නම් මේක භාවිතා කරන්න පුළුවන් එකක් හැටියට ලෝකයේ තුල සම්මත වෙලා තියෙනවා නම් ඒක මේ රටට ගෙනීමට ඖෂධ නියාමන කොමිසම විසින් ලියාපදිංචි කරා. ඒ ලියාපදිංචි කරාට පස්සේ නැවතවරක් සාම්පල් එකක් ගෙනල්ලා මුල ඉඳලම මේ පරීක්ෂණය හරහා යෑමේ අවශ්‍යතාවයක් නැහැ. කරන ඖෂධයක් හෝ පරීක්ෂණයක් රට තුල ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි එතකොට ඒකෙදි රජයට ගන්නකොට විශේෂිතව රජයට නිශ්චිත වෙච්ච ක්‍රියාවලියක් තියෙනවා. ඒක PCR පරීක්ෂණය වගේ පරීක්ෂණ ප්‍රොමිගල් ඥාන්සෙදී යම් රාජ්‍ය නියාමනයක් නිශ්චිතව තියෙනවා. ඒ රටේ පාවිච්චි කිරීම සම්බන්ධයෙන් තීන්දුව ගන්න ඖෂධ හෝ ඒ අදාළ පරීක්ෂණය සම්බන්ධයෙන් ඖෂධ නියාමන සඳහා තියෙන NMR ඒ අධිකාරිය ඒකට වග කිව යුතුයි. ඒක WHO එක කිව්වයි කියලා ඒකට පරීක්ෂණ කරන්න නැතුව ඒකට තහවුරු කිරීම කරන්නේ නැතුව ගෙන්වීමේ හැකියාවක් නැහැ. නිදර්ශක දැන් අපි එක ප්‍රතික්‍රියක කට්ටලයක් පිළිබඳව පරීක්ෂණ කරනවා. එතකොට නිදර්ශක ගෙනාවේ කොයි වෙලේද කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා. මොකද නිදර්ශකයක් පවා ලංකාවට ගෙන්නන්න බෑ NMR ආයතනයේ සාම්පල් ලයිසන් එකක් නැතුව. අපි හානේ සෞඛ්‍ය අමාත්‍යාංශය ජනායතුමා අතර සහසම්බන්ධතාවයක් නැද්ද? එතකොට මේ රටේ ජීවිත වෙනුවෙන් වග කියන්න බැඳලා ඉන්නේ පුද්ගලිකාංශයේද රාජ්‍යාංශයේ බැඳලා නැද්ද? ඒකින් දහ ජනතාවගේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරලා ඒ පරීක්ෂණ වලදී යම් කිසි මිනිස්සෙක් මිය ගියොත් ඒකට රජයේ වග කියන්න බැඳලා සිටිනවා. කෙසේ වෙතත් මෙම ඇන්ටිජන් කට්ටල ගෙන්නූ බව කියන සමාගමේ කලමනාකාරීත්වය සමාජ මාධ්‍ය ඔස්සේ ඊට ප්‍රතිචාර දක්වා සිටියා. ඒ ජයග්‍රහණයට කෙලින්ම සම්බන්ධ වුණු අපි කවමදාක්වත් දේශපාලනික වශයෙන් ව්‍යාපාර උදව් ඉල්ලලා නැහැ. එතකොට ඊළඟට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2005 දී ඡන්දය ඉල්ලද්දී අලුත් ශ්‍රී ලංකාවක් කියන කැම්පේන් එකට මම ඍජුවම දායක වුණා. මම එතුමා කවදාක්වත් හම්බ වෙලා මම ඇත්තටම කියන්න කැමති කිසිම උදව්වක් ඉල්ලලා නැහැ. කියන්නේ මම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ පුද්ගලික මිත්‍රයෙක්. එතකොට මගේ පුද්ගලික මිත්‍රත්වය මම භාවිතා කරලා නැහැ මගේ ව්‍යාපාරික ජීවිතේදී. මම භාවිතා කරන්න බලාපොරොත්තු වුකුත් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීද මේ පිළිබඳව කතා බහ වුණා. කොරෝනා රෝගය වසන්තයක් බවට පත් කළා තියෙනවා ආණ්ඩුවට හිතවත් ගජමිතුරු ව්‍යාපාරිකින්ට. අර හොරාට කලින් කෙහෙල් ගැන වැටපණින්න වගේ දැන් ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමේ සභාපති දිලිත් ජයවීර මහත්තයා ඉස්සරහටම ඇවිල්ලා කියන දේ තමයි හතර අතර ගහමින් එයාගේ වචන පාවිච්චි කරමින් එයා කියනවා දැන් මේක මේ මානුෂික ක්‍රියාවලියක් හැටියට අපි කරන්න හදන දෙයක් මේකට විරුද්ධ වෙන්නේ මොකද කියලා. මිලදී ගැනීම පිළිබඳ ක්‍රමවේදය ආණ්ඩුව ප්‍රකාශයට පත් කරන්න කලින් එහෙම දෙයක් ගෙන්නන එකම තමයි අපට තියෙන ගැටලු. ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඒ වැලිඩේෂන් එක දුන්නේ ඊයේ. එතකොට ඒ වැලිඩේෂන් එක දෙන්න කලින් කොහොමද ගෙන්නන්නේ? ඒ සඳහා අවසරය ඔවුන් ඔක්තෝබර් 22 මාසයකට අඩු කාලයක් ඇතුළත ලබා ගන්නේ කොහොමද? ඒකම ඇති තේරුම් ගන්න මේ යාළුකම් වල සිදුවීම් සිද්ධ වෙන්නේ කොහොමද? මේ කාරණිය ගැන පාර්ලිමේන්තුව කල්තබන අවස්ථාවේ විවාදයක්ද පසුගියදා පැවැත්ුණා. එහිදීත් මේ ගැන හරි දේ කතා වුණා. ඒ පිළිබඳව සවිස්තර තොරතුරු බොස්ටන් ලංකා පෙරමග සලකුණු වැඩසටහන තුලින් ඔබ වෙත ගෙනීමට අප බලාපොරොත්තු වෙනවා. කොරෝනා පළමු රැල්ලේ හිටපු ප්‍රබල චරිතයක් දැන් නිහඬ වෙලා. ඒත් එක්කම තවත් ප්‍රවීණෙක් කනස්සල්ලෙන්. ඇත්තටම මේ අයව අමතක වෙලාද? ඔව් ඒක මං හිතන්නේ ඒක මං දන්නේ ජනතාවගේ ප්‍රශ්නයක් තියෙනවා ඒ පැත්තෙන්. අමතක වීම කෙසේ වෙතත් මං හිතන්නේ ඔවුන්ට යම් ආකාර වෙනත් බාර වෙනත් කාර්යයන් පවරලා තියෙනවා කියලා තමයි කියන්නේ. විශේෂයෙන්ම අපි මේ කතා කරන්නේ අනිල් ජයසිංහ මහත්මයාව ඉතාම හොඳින් මේ තත්ත්වය පරිපාලනය කළා පසුගිය වතාවේදී. නමුත් ඔහු දැන් මේ වන විට
පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කරනවා. එනිසා තවුරු මේ මේ කටතුලි ටිකක් ඈත්ලා ඉන්නවා. ඒ වගේම මේ රජයට සම්බන්ධ මේ තිස්ස විතාරණ මහාචාර්ය තිස්ස විතාරණ මහත්මයා මහාචාර්යතුමා එතුමා මේ මේ වසංගත රෝග සම්බන්ධ විශේෂඥයෙක් නායකෙක් රජයට විශාල සම්බන්ධයක් තියෙන කෙනෙක්. එතුමා කරස්සල්ල පළ කරලා තිබුණ පසුගිය දිනවල එතුමාගෙන් කිසිම උපදෙසක් ගන්නෙ නැහැ කියලා. කොරෝනා පළමු රැල් අවස්ථාවේ යසාර්ථකව මැඩලීම සඳහා ඉතා දක්ෂ ලෙස කැපූ අනිල් ජාසිංහ මහතා වසංගත අවස්ථාවේ සෞඛ්‍යාංශ වෙතින් ගත යුතු නිවැරදි තීරණ නිවැරදි අවස්ථාවේදී ගත් නිසාත් මාධ්‍යමකින් නිතර නිතර ජනතාව දැනුවත් කළ නිසාත් ඔහු බොහෝ දින අතරේ ප්‍රශංසාවට පවා ලක් වුණා. කෙසේ වෙතත් ඔහුගේ දිගු නිහඬියාව පිළිබඳව එක්තරා ජාතික පුවත්පතක් වාර්තා කර තිබුණා. එහි දැක්වුණේ පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස අනිල් ජාසිංහ මහතා කාර්යබහුල ලබියති බබයි. එහිදී පුවත්පත සමාජය තුළ ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා ඔබව ආයේ ඕනෑ කියලා. ඒ ගැන මොකද හිතන්නේ යනුවෙන් ප්‍රශ්න කර තිබුණා. ඊට පිළිතුරු ලෙස අනිල් ජාසිංහ මහතා කියා තිබුණේ මං දන්නවා මං ලොකුවටම දන්නවා නමුත් ඉතින් ඒකට මට උත්තරයක් දෙන්න බෑ. ඒක ඉතින් හරි නෑනේ. එහෙම දේවල් වලට ප්‍රසිද්ධියේ උත්තර දුන්නොත් ඒවා වෙන ප්‍රශ්න වලට යනවා. යනුවෙන් කොහොම වුණත් කොරෝනා වසංගතය මැඩ පැවැත්වීමේ සටනට තමන්ගේ දායකත්වය ලබා නොගැනීම පිළිබඳව ආණ්ඩුවේම අමාත්‍යවරයෙකු වන මහාචාර්ය තිස්ස විතාරණ ඉන්නේ කනස්සල්ලේ. මහාචාර්ය තිස්ස විතාරණ කියන්නේ දේශපාලඥයෙකුට එහා ගිය සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රවීණයෙක්. ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් වෛරස විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකු වන තිස්ස විතාරණ මහතා කලක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙසත් කටයුතු කර තිබෙනවා. තම දැනුම කොරෝනා මැඩීමේ මෙහෙයුමට සක්‍රියව දායක කර නොගැනීම ගැන ඔහුට ඇත්තේ කනගාටුවක්. මට කනගාටුයි කියන්නේ මගේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශකයෙක් ඇතුළත් වැඩ කරලා මේ මේ වෛරස් රෝග ගැන මගේ PhD එක කරලා ලන්ඩන් වලත් එහෙ වැඩ කරලා තාන්නේත් මම වැඩ කළා ඕස්ට්‍රේලියාවෙත් වැඩ කළා වෙන වෙන රටවල් වල ගියාට අද වෙනතුරු මාව එකවරක්වත් කැඳවලා නැහැ ඒ ඉහළ මට්ටමින් තියෙන සාකච්ඡා වල. නමුත් මම කනගාටුයි කියන්නේ මාව සම්බන්ධ කරලා නැහැ අර ඒ කටයුතු කරන කොමිටි වලට හරි ඒ වඩ පිළිවෙල. ඒ ගොල්ලන් ඔක්කොම දන්නවා මගේ මේ විශේෂ දැනුවක් තියෙනවා ඊගේ. ඉහළ කොමිටි දිහා බැලුවාම මාතියා වෙන වෛරස විශේෂඥයෙක් ඉන්නවා. ඒ වාගේ වෛරස විශේෂඥයෙක්වත් මේ සම්බන්ධ කරලා නැහැ. මුස්ලිම් ජනතාව සම්බන්ධ ඇතිවෙච්ච ප්‍රශ්නයක්. මොකද පසුගිය කාලවලදී මේ සෞඛ්‍ය ලෝක සෞඛ්‍ය සංවිධානය කෙසේ කිව්වත් ලංකාවේ මතයක් නිර්මාණය වෙලා තිබුණා මෙන්න මෙහෙමයි මේක කරන්න ඕනේ කියලා. ඉතින් මුස්ලිම් ජනතාවගෙන් එකට යම් කිසි විරෝධයක් ඇති වුණා. ඔවුන්ගේ ඉල්ලීමක් ආවා. විශේෂයෙන් අලි සබ්රි අධික නමාත්‍යවරයා මේ තත්ත්වයට මැදිහත් වෙලා මේ ඔහුගෙන් යම් මතයක් ප්‍රකාශ වුණා. කෙසේ වෙතත් මේක සෞඛ්‍ය ප්‍රශ්නයක්ද එහෙම නැත්නම් දේශපාලන ප්‍රශ්නයක්ද කියන එක කොහොම වුණත් කොවිඩ් නිසා මේ යන මුස්ලිම් ජාතිකයන්ට සිය ආගමික චාරිත්‍ර අනුව භූමදානය සඳහා අවසර ලබා දෙන ලෙස කලක සිට ඉල්ලීම් ඉදිරිපත් වුණා. කෙසේ වෙතත් මියගිය පුද්ගලයෙකුගෙන් වෛරසය ජීවත් වන පුද්ගලයෙකුට බෝවීමේ අවදානම අවම කිරීමේ පියවරක් ලෙස ජාත්‍යන්තර නිර්දේශයන්ට අනුව කොවිඩ් වලින් මේ යන සියලු දෙනා සෞඛ්‍ය නිර්දේශ මත ආදාහනය කිරීම සිදු කෙරුණා. මෙවැනි පසුබිමක් තුළ කොවිඩ් හේතුවෙන් මේ යන මුස්ලිම් ජාතිකයන් භූමදානය සඳහා අවසර ලබා දීම පිළිබඳව සිලෝන් තව්හීද් ජමාත් සංවිධානය විසින් සිය ස්තුතිය පළ කරන බව සඳහන් යයි කියවෙන ලිපියක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. මේ පිළිබඳව අධිකරණ ඇමති අලි සබ්රි මහතාත් පසුගියදා තම හඬ අවදි කළා.
මට කෝල් 100ක් ආවොත් 99 කතා කරන්නේ මුස්ලිම් ජනතාව ආදාහනය කරන එක නවත්තලා භූමි දානය කිරීම සඳහා අවස්ථාව ලබා දෙන්න පුළුවන් ද කියලා. ඒ මම හිතනවා ඒක අසාධාරණ නෑ කියලා. ඒගොල්ලෝ මට නැවත නැවත කිව්වට මම මගෙන් පුළුවන් උපරිම හැකියාව අරගෙන මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. එක කට්ටියක් මේකෙන් දේශපාලන වාසි ලබා ගන්න බලාගෙන ඉන්නවා. තව කට්ටියක් අපි මුස්ලිම් ජනතාවගේ සාධාරණ ප්‍රශ්න සාධාරණ විදියට ඉදිරිපත් කළාම අපි අන්තවාදීන් කියලා හංවඩුක. ලෝකේ රටවල් 189 ආදාහන ලබා දීලා තියෙනවා. කොහොම වුණත් මේ ගැන සමාජයේ කතාබහක් ඇතිවීමත් සමග භික්ෂුන් වහන්සේලාද දේශපාලඥයන්ද ඒ පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. ප්‍රශ්න තියෙනවා. මොකද අඩුම තරමේ බෞද්ධ චාරිත්‍ර වාරිත්‍රවත් ඉටු කරගන්න අවස්ථාවක් නැහැ. එසේ වුවත් අපි මේ නීතියට අවනතයි. මොකද මේ රටේ තියෙන තත්ත්වයත් එක්ක අපි දන්නවා මේ අවස්ථාවේ එවැනි චාරිත්‍ර ඉටු කරන්න පුළුවන් වෙලාවක් නොවේ. බෞද්ධයන්ට වෙනම නීති, Hindu, ක්‍රිස්තියානි හෝ මුස්ලිම් ඇත්තන්ට වෙනම නීති අනුගමනය කරන්න ගියොත් අපි හැම දෙනාටම සිදුවෙන්නේ බරපතල හානියක්. සිලෝන්තහුයි ජමාත් සංවිධානයේ ලිපියක් මගින් ස්තුති කරනවා භූමි දාන කිරීමට අවසර ලබා දීම සම්බන්ධයෙන්. මේක අස්සම් කරලා තියෙන්නේ අබ්දුල් රාසික් කියන මිනිස්සයා අබ්දුල් රාසික්ලා කරපු කියපු දේවල් පිළිබඳව ඕනාටත් වඩා පැමිණිලි දාලා තිබෙනවා. මේ මිනිසුන්ට පරීක්ෂණ කටයුතු කරලා අත්අඩංගුවට ගන්න ඕන මිනිස්සු අද එලිපිටට ඇවිල්ලා මාධ්‍ය නිවේදනය කරනවා. කොරෝනා තත්ත්වය තුළ විශේෂඥයන්ගේ නිර්දේශ අනුව මේ කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒක මුස්ලිම්ද සිංහලද එහෙම නැත්නම් ක්‍රිස්තියානිද කියලා නෑ. මේ හැම කෙනාටම ප්‍රශ්න ගණනාවක් අද තියෙනවා. අද බෞද්ධයන්ට මේ ආගමික කටයුතු කරන්න අවස්ථාව ලැබිලා නෑ. අර විදියට හොයලා බලන කමිටුවක් මගින් ඉක්මනින් තීන්දුවක් දෙන්න. එක පැත්තකට ඇවිල්ලා එක කතාවක් කියනවා, තව පැත්තකට තව කතාවක් කියනවා. කතෝලික කණ්ඩායම වෙනම කොට ඕනවා. බෞද්ධ කණ්ඩායම වෙනම කොට ඕනවා. Hindu කණ්ඩායම වෙනම කොට ඕනවා. මුස්ලිම් කණ්ඩායම වෙනම කොට ඕනවා. ආණ්ඩුව ෆේල් කියන්නේ අපි ඒකයි. මේ පෞද්ගලික මතේ නෙමෙයි මෙතන වැදගත්. සෞඛ්‍ය නිර්දේශ වැදගත්. එහෙනම් මම දැන් සෞඛ්‍ය නිර්දේශ අපි අනුගමනය කරොත් ඒක හොඳයි. මොකද අපේ පෞද්ගලික මතේ මාධ්‍ය ප්‍රකාශ කිරීමත් මේ වෙලාවේ උචිත නැහැ. මේ කාලයන් මේ වෙලාවේ වැදගත් සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක මම පරිසර මාත්‍යවරයා විදියට මම මගේ මතය කිව්වා එහෙම සෞඛ්‍යාංශ නිර්දේශයක් දෙනව නම් බල දාන්න බෑ මේ ජනගහණය තියෙන ප්‍රදේශවල සහ ජල මට්ටම ඉහළ ප්‍රදේශවල ඒක දාන්න බෑ තලේමන්නාරම වගේ දූපතක වගේ ඒ වගේ තැනක තමයි ගිහිල්ලා ඒ වගේ කටුත්තක් කරන්න වෙන්නේ මේ අතරේ ජගත් සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතවරියද මේ කරුණ මත අගමැතිවරයා වෙත ලිපියක් යොමු කර තිබුණා එමකින් ඇය ඉල්ලා තිබුණේ කොවිඩ් හේතුවෙන් මේ යන පුද්ගලයන්ගේ අවසන් කටයුතු පදනම් කරගනිමින් ජාතීන් අතර අසමගියක් ඇතිවීමේ අවධානමක් මතුවිය හැකි බවයි ඊට අදාළ අභියාචනා තමන් වෙත ලැබුණු බවද එම ලිපියෙන් පෙන්වා දී තිබුණා කෙසේ වෙතත් පැන නැකී ඇති මෙම කරුණ පිළිබඳව අධ්‍යයනය සඳහා විශේෂඥ කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතින් පත් කරනු අතර පසුගියදා මාධ්‍ය මගින් වාර්තා කර තිබුණේ අදාළ කමිටුව මගින් භූම දානය සම්බන්ධයෙන් වන අවසන් තීරණය ගැනීම තවත් මාස දෙකකින් පමණ කල් යනු ඇති බවයි කොවිඩ්-19 රෝගයේ වැළඳී මියගිය පුද්ගලයින්ගේ මෘතදේහය භූමදානය සම්බන්ධයෙන් විවිධ අයගෙන් ඉල්ලීම් ලැබී තිබෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් පත්කරන ලද විශේෂඥ කමිටුව තව වාර්තා කිහිපයක් මා වෙත ලබා දීමට නියමිතව තිබෙනවා ඔවුන්ගේ වාර්තා. කෙසේ වෙතත් පසුගිය කැබිනට් මණ්ඩලයේදී මෙම කාරණය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය කිසිදු තීන්දුවක් ගනු ලැබුවේ නැහැ. කැබිනට් මණ්ඩලයට මේ කාරණය මතුවෙච්ච අවස්ථාවේදී කැබිනට් මණ්ඩලය මා වෙත දැනුම් දුන්නේ මේ සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුවේ වාර්තා අනුව කටයුතු කරන ලෙසයි. එනිසා ඒ වාර්තා මා වෙත ලැබුණු පසු අවසන් තීන්දුව ගැනීමට බලාපොරොත්තු වෙමි. කරුණක්ම රටේ ආර්ථිකයට බලපාද්දී මේ වසර සඳහා අයවැයක් ඉදිරිපත් වූයේ නැහැ. නමුත් ගෙවුණු වසර වෙනුවෙන් අයවැයක් ගෙන එන්න රජය සූදානම් වෙනවා. මේ වසර වෙනුවෙන් සැකසුණු විසර්ජන පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සම්මත වුණා. ඇත්තම මේ වසරේ ගෙනීමට බලාපොරොත්තු වෙන රජයේ අයවැය සම්බන්ධයෙන් පසුගිය දිනක වස්ටර් ලංකා මාධ්‍ය සමග පැවැත්වු සාකච්ඡාවකදී ආචාර්ය හර්ෂද සිල්වා මහත්මයා අදහස් පළ කර සිටියා. එතුමාගේ අදහස ඇටියට මේ අයවැය තීරණාත්මක අයවැයක්. මොකද රජයට විශේෂයෙන්ම තියෙන මේ අභියෝග කොවිඩ් ප්‍රශ්නේ තියෙන අභියෝගත් එක්ක රජයට තියෙන ආදායම් මාර්ග නැති වෙලා තියෙනවා. ඒ වගේම රජයට විශාල පොලියක් ගෙවන්න වෙලා තියෙනවා කලින් ගත්ත ණය වලට. ඉතින් මේ තත්ත්වය හමුවේ ආචාර්ය හර්ෂද සිල්වා මහත්මයා අදහස් දක්වා ඔහුගේ මතය
අපිට ඇත්ත කතා කරන්න වැඩිපුරම අපේ ණය තියෙන්නේ වෙළඳ පොලෙන් ගත්ත ණය. දැන් අපි අවුරුදු ගානක් තිස්සේ රටවල් වලින් ද්විපාර්ශ්වික ණය ගත්තා. හැබැයි ඒවා ගත්තේ අවුරුදු 30-40 ඊට පස්සේ පොලිය 100.1, 0.25 වගේ ඉතාමත්ම සහනදායි ක්‍රමයෙන්. හරි එතකොට අපිට තියෙන ප්‍රශ්නේ ණය ප්‍රමාණයට වඩා අපේ කෑෂ් ෆ්ලෝ එකේ ප්‍රශ්නයක් තියෙනවා. හරි මේ ණය ගෙවා ගන්න පුළුවන්ද මෙහෙම එකපාරට. අනිත් එක මේ ප්‍රදේශයේ සහ අපි කියන ඉමර්ජින් මාකට්ස් ඒ පොකුර ගත්තොත් එහෙම අපේ රට තමයි ලෝකයේ වැඩිපුරම ඒ ප්‍රතිශතයක් තියෙන දරදේශ නිෂ්පාදනයට සාපේක්ෂව. අනිත් එක තමයි චිත්‍රාල් අපේ රටේ තමයි මං හිතන්නේ අපි මේ සංසන්දනය කරන රටවල් එක බැලුවොත් රජයේ ආදායමට සාපේක්ෂව වැඩිම පොලිය ගෙවන්න තියෙන රට. දැන් උදාහරණයක් හැටියට 2020 පුරෝකථනය කරලා තියෙන විදිහට ජනවාරි ඉඳලා ජූලි වලට තියෙන ඇත්ත ගණන් බැලුවහම අපිට ඩොලර එකක් ලැබෙනවා නම් රජයේ ආදායම හැටියට බදු හා බදු නොවන සියලු ආදායම 77ක් යනවා පොලිය ගෙවන්න. 2021 වසර සඳහා වන අයවැය ලබන 17 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. කොවිඩ් වසංගතය හේතුවෙන් අයවැය විවාදය පැවැත්වෙන දින ගණන සීමා කර ඇති අතර ඒ අනුව අයවැය විවාදය දින 21කට සීමා වනු ඇත. දින කිහිපයක ඉඳලා කොළඹ වරායට ඇතුල් වෙන්න බැරුව නෞකා රැසක් වරායට ආසන්න මුහුදේ නැංගුරම් දාලා කියලා වරාය වෘත්තීය සමිති කියනවා. අනුරාධ, ඇත්තටම කොළඹ වරායේ මොකද්ද වෙලා තියෙන්නේ? ඔව් ඇත්තෙන්ම කොළඹ වරාය ආශ්‍රිතව පසුගිය දිනවල යම් අඩපණවීමක් එහෙම නැත්නම් තදබදයක් නිර්මාණය වෙමින් ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදීද තොරතුරු අනාවරණය වුණා. රටේ ආර්ථික මර්මස්ථානයක් වන කොළඹ වරායේ වැඩ අඩපණ වෙලා තියෙනවා. කොළඹ වරායට එන්න තියෙන භාණ්ඩ නැව් 40ක් අද වෙනකොට කොළඹ වරායට එන්නේ නැතුව පසුගිය සති හතර තුල ඉන්දියාවේ දකුණු වරායවල වලට අද වෙනකොට ගමන් කරලා තියෙනවා. රාජ්‍ය පාලන අධිකාරිය සඳහන් කළේ තම සේවකයන් 60 දෙනෙකු පමණ කොරෝනා ආසාදිතයන් හා 200 දෙනෙකු පමණ පිරිසක් නිරෝධායනයට ලක් කර ඇති නිසා මෙම තත්ත්වය උදා වී ඇති බවයි. කෙසේ වෙතත් වරායේ කටයුතු පවත්වාගෙන යාම සඳහා විශ්‍රාමික සේවකයන් කැඳවා ඇති බවත් වරාය පාලන අධිකාරිය සඳහන් කරනවා. මෙහි තරන්නේ මේ අනිකුත් වරායවලත් ඒ ප්‍රමාදය තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඒක සාමාන්‍ය දෙයක්. නමුත් මේ වෙලාවේ යම් ප්‍රමාණයක අපිට ප්‍රශ්නයක් වුණා. ඒ ප්‍රශ්නේ දැන් විසඳීගෙන යනවා. 60ක් පමණ ඉන්නවා අපේ ආසාදිත ලක් වෙලා. නිරෝධායන කටයුතු වලට අපේ 200ක් විතර ලක් වෙලා ඉන්නවා. ඒ කණ්ඩායම් ඇරුණාම අනිකුත් අය සාමාන්‍ය පරිදි අපේ පැය 24 වැඩ කරන නිසා කොටස් කීපයකට කඩලා තමයි වැඩ කරන්නේ. ඒ අනුව කටයුතු කරගෙන යනවා. මෙවැනි පසුබිමක් තුළ මතු ඇත්තේ කුමක්ද? අවක් අද හවස් වෙනකොට යන්න නියමිතව තියෙන නියමිත පරිදි සිදු වුණොත් මේ තත්ත්වය නිසා දවස් 2-3 ප්‍රමාද වෙනවා. එතකොට වරායන් පිටත නෞකා විශාල ප්‍රමාණයක් පොරොත්තු ලේකනේ බලාපොරොත්තු වෙ ඉන්න ඔවුන්ට නැංගුරම් පොලක් වරායත් තුළ ලැබෙනකම්. පැනමාසා 100ස් මාර්ග ඔස්සේ ඔවුන්ට නියමිත වෙලාවට ඒ අදාළ පෝට් වලට යන්න ඕන. එතකොට ඔවුන් රැඳී ඉන්නේ නැහැ අපේ කොළඹ වරාය තුළ. ඔවුන්ට ඒ අවස්ථාව ලැබෙන්නේ නැත්නම් ඔවුන් අපේ පෝට් එක පහුගලලා යනවා. ඉතින් ඒක ඉතාමත්ම බරපතල තත්ත්වයක්. නව රජයේ බලයට පත් වූ පසු පිහිටවනු ලැබූ ජනාධිපති කොමිසම් දෙකක් මේ දිනවල විවිධ සාක්ෂිකරුවන් කැඳවමින් පාස්කු ප්‍රහාරය සම්බන්ධව සහ දේශපාලන පිළිගැනීම් වලට ලක් වූ අය සම්බන්ධව සොයා බැලීම් කරගෙන යමින් පවතිනවා. දේශපාලන පිළිගැනීම් වලට ලක් වූ අය සම්බන්ධව සොයා බලන ජනාධිපති කොමිසම් සභාව පසුගිය සතියේ සමගි ජන බලවේගයේ ප්‍රබලයන් 5 දෙනෙකුට අධිකරණයට අපහාස කළ බවට චෝදනා ඉදිරිපත් කරමින් අභියාචනාක් අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා. මෙලෙස නඩු පැවරීමට නියමිත වැත්තේ හරීන් ප්‍රනාන්දු, ජේ.සී. අලවත්වල, මයන්ත දිසානායක, සුජිත් සංජය පෙරේරා හා නලින් බණ්ඩාර යන මන්ත්‍රීවරුන් එරෙහිව පසුගියදා කොමිසම සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ ඔවුන් කළ ප්‍රකාශයක් මගින් ජනාධිපති කොමිසමට අපහාසයක් සිදු වී ඇති බවට එම කොමිසම නිගමනය කර තිබෙනවා. ඒ අනුවයි මෙම මන්ත්‍රීවරුන්ට එරෙහිව නඩු පැවරීමට දේශපාලන පිළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම තීරණය කර ඇත්තේ.
මේ මන්ත්‍රීවරු අල්ලස්සා දූෂණ කොමිසමට තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අනුව පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පැමිණිල්ල ඉදිරිපත් කරපු මන්ත්‍රීවරු අද කොමිසමට කැඳවලා තියෙනවා. ලොකුවා පිල්ලුවස්සාවීට මේක ඉදිරිපත් කරනවා කියලා අපි අධිකරණයට ගරු කරනවා. හැබැයි බොරු වැඩවලට ගරු කරන්නේ නැහැ. ඇත්තම අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ මේ චෝදනාව ගැන මම යමක් කියන්න කැමති නැහැ. මොකද මේ විශේෂයෙන්ම මේ කරුණ මේ වෙනකිට අධිකරණ කටයුත්ත බවට පත් වෙලා තියෙනවා ඒ නිසා නමුත් මම කැමති ඒ අධිකරණ අපහාස කිරීම සම්බන්ධ පොදුවේ පොඩ්ඩක් කතා කරන්න විශේෂයෙන්ම අපි දන්නවා මේ ඇමරිකාවගේ රටවල වුණත් ශ්‍රේෂ්ඨාධිකරණයට වගේ ශ්‍රේෂ්ඨාධිකරණයට වගේ විශේෂ උත්තරීතර ආයතන වලට පවා යම් යම් විවේචන එල්ල කරනවා ඒ පොදු විවේචන ඒවල වැඩකට සම්බන්ධ ඒ අධිකරණ වශයෙන් විශේෂයෙන්ම අධිකරණයකදී අපි දන්නවා මේ විනිසුරු කරුවන් සමාන විනිසුරු කරුවන් ඉන්නවා ඔවුන් අතර යම් මම වැරදි කරන අය ඒ අයට යම් පොදු විවේචන එල්ල කිරීම හරිද වැරදිද කියන ප්‍රශ්නය තියෙනවා මේ සම්බන්ධව නොයෙකුත් මත ඉදිරිපත් වෙලා තියෙනවා විශේෂයෙන්ම අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව ඒ චෝදනා ඉදිරිපත් වුණාම විනිසුරු කරුවන්ම තමයි ඒ චෝදනා විභාග කරන්නේ ඒතර විනිසුරු කරුවන් අධිකරණයට එරෙහිව තියෙන චෝදනා අධිකරණය විසින්ම විභාග කරනවා ඒක කොයිතරම් දුරට සාධාරණද කියන ප්‍රශ්නේ තියෙනවා අපි දන්නවා මේ විශේෂයෙන්ම මේ සම්බන්ධවලු විශේෂම මේ කරන්නේ මේ අධිකරණයට තියෙන ගෞරවය රැක ගැනීම තමයි මෙතන අවශ්‍යතාවය තියෙන්නේ නැට්වර්ක් කෙනෙක්ට දඬුවම් කිරීමම නෙවෙයි මේ සම්බන්ධව මේ ඇමරිකාවේ නඩුවක් තියෙනවා විශේෂයෙන්ම මේ CNN මාධ්‍ය ආයතනයට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් විශේෂයෙන්ම මේ මැනුවල් නොරියෙගා පැනමා හිටපු නායකයා නඩු විභාගයේදී ඒ නඩු විභාගයේ මේ ඔඩියෝ ටේප්ස් අධිකරණ අවසරයකින් තොරව මාධ්‍ය ප්‍රචාරය කරයි කියලා අධිකරණය විසින් CNN ආයතනයේ අධිකරණ පාස් කිරීමේ නඩුවක් තිබුණා එතනදී ඔවුන්ට කියා සිටියා මේ සම්බන්ධයෙන් නිවැරදි කිරීමක් කරලා සමාව ඇතින්නේ කියලා එහෙම නැත්නම් විශාල දඩයකට යන්න ඕනේ කියලා. ඉතින් CNN ආයතනය ඒ සම්බන්ධයෙන් සමාව ඇදියා. මොකද අර මම කියන්න ඕනකම තියෙන්නේ විශේෂයෙන්ම මෙවැනි අවස්ථාවලදී අධිකරණ පහසු කිරීම වලදී වැදගත් වෙන්නේ අධිකරණයේ තියෙන ගෞරවය ආරක්ෂා කර ගැනීම තමයි. ඒ නිසා කෙනෙකුට දඬුවම් කිරීමම නෙවෙයි. ඉතින් මම හිතනවා ඒ తත්වය ලංකාවෙත් පවත්වන්නේ නැහැ කියලා. එහෙම නැත්නම් වෙන්නේ නිදහසක් නැති වෙනවා. කෙනෙක්ට මොකක්hari අධිකරණයට පොදුවේ යමක් කියපු විවේචනයක් කළ උපමනින් මේ තැනතර අධිකරණ පාස් කරයි කියලා නම් දැම්මොත් මම දන්නේ ඒ தத்துவය කොයි විදියට බලපායිද කියලා විශේෂයෙන්ම නිදහස සම්බන්ධයෙන් ජනතාවට. බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණෙන්නේයි මන්ත්‍රීවරු 19ක් අත්සන් කළ ලිපියක් බාර දෙයි. ශ්‍රී ලංකා යුද හමුදාවට ඩ්‍රෝන යානා රෙජිමේන්තුවක්. කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් විවෘත කිරීම ප්‍රමාද වීම මත මාර්ගගත ක්‍රම ඔස්සේ විෂය කරුණු සිසුන්ට ලබා දීම කෙරෙහි අධ්‍යාපන අමාත්‍යාංශය අවධානය. ප්‍රවීණ සංගීතඥ WD ආර්යසිංහ ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන සිඩ්නි චන්ද්‍රසේකර යන මහත්වරුන් අභව ප්‍රාප්ත වෙයි. විදේශගත ශ්‍රී ලාංකිකයන් කණ්ඩායම් වශයෙන් ගෙන්වා ගැනීම යළි ආරම්භ කිරීමට රජයේ සූදානමක්. ලංකාවේ ප්‍රතිරූපය ඇමරිකාව තුළ ගොඩනගන බවට පොරොන්දු වී ලංකා රජයෙන් මුදල්ගත් ඉමාඩ් සුපේරිට වසර 10ක සිරදඬුවමක් සහ මිලියන 10ක දඩයක් ලබා දෙන ලෙස පැමිණිල්ලෙන් ඉල්ලා තිබෙනවා. ඔව් අනේ මේ නඩුව ඇත්තටම අවුරුදු කිහිපයක් තිස්සේ පැවැත්වෙන නඩුවක් විශේෂයෙන්ම මේ ඉමාජ් සුබ්‍රි ඔහු වෙන්චර් කැපිටලිස්ට් කෙනෙක් ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර කැලිෆෝනියාවේ පදිංචි ඔහුට නඩුවක් පැවරුණා විශේෂයෙන්ම මේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඔහුගේ මේ ඉනෝගරේෂන් එක සම්බන්ධ කරපු වියදම් සම්බන්ධව සහ ඔහු ලබාගත් ආදාන මුදල් සම්බන්ධව නඩුවක් පැවරුණා. ඒ සම්බන්ධව ඔහු කරුණු ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කළා. ඉතින් ඒ සම්බන්ධව නඩුව පැවතෙද්දී ඔහු සම්බන්ධයෙන් තව තවත් තොරතුරු හෙළි වුණා.
tax evasion එක මේ බදු මුදල් ගෙවීම රජයට පැහැරීම එක චෝදනාවක්. ඒ සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඔහු ගේ නඩු ඔහු ගැන කරුණු හොරා ගැනීමෙදි හෙළිුණ දෙයක් තමයි මේ ලංකාව සම්බන්ධව කරුණු. මොකද 2014 දී ලංකා රජය විශේෂයෙන්ම අර යුද්ධයේ දිනලා ලංකා රජයේ තිබුණු ප්‍රතිරූපය තව දුරටත් ඇමරිකාව තුල ගොඩනගා ගැනීම සඳහා මේ ඉමාඩ් සුබ්ලි ඔහු ඇවිල්ලා ලොබිස්ට් කෙනෙක් ඔහුට විශාල මුදලක් දීලා තියෙනවා මම හිතන්නේ ඔහු රජයේ මේ අධිකරණයේ වාර්තා සඳහන් කරන අනුව $5.6 million ඉතින් මේ මුදල් ඔහු ටැක්ස් වලට ඉදිරිපත් කරේ නැහැ ඉතින් ඒකත් එක චෝදනාවක් නමුත් කෙසේ වෙතත් ඇමරිකා ලංකාව මෙතන මුදල් දුන්නේ මොකද කියන ප්‍රශ්නේ වෙනම ප්‍රශ්නයක් නමුත් ඔහුට දැන් ඔහු වැරද්ද පිළිගන්න තියෙනවා මේ හැම චෝදනාවකටම. ඉතින් රජයේ ඇමරිකානු රජයේ පැමිණිල්ල ඉල්ලනවා ඔහුට බඩපතල වැඩ ඇතුව අවුරුදු 10ක අඩුම අවශ්‍යන අවුරුදු 10ක සිරදඬුවමක් සහ ඒ වගේම මිලියන 10ක ඩොලර්ස් $10 million වල දඩයක්වත් අඩුම වශයෙන් ලබා දෙන්නේ කියලා අධිකරණය ඉල්ලනවා. මිනිස්චකාරතුමා ඒ ඉල්ලීම පිළිගන්නේ නැද්ද කියන එක වෙන ප්‍රශ්නය. නමුත් කෙසේ හෝ ඔහුට දඬුවමක් ලැබෙනවා. මොකද ඔහු වැරද්ද මේ වෙන ඔයිට පිළිගන්න තිබෙන නිසා. පසු විපරම වැඩසටහන තුලින් ලබන සතියේත් ඔබව හමුවීමට බලාපොරොත්තු වෙන් ඔබගෙන් අදට සමුගන්නාමා වයෝනි දමල් මම චිත්‍රල් දමල් අයිබෝවන්.